සුබ සම්භාවක්. ගෙවුණුදා සේවුණු සුම්මපුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ. මම ගයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. රාජ්‍ය ආයතන තුල සාමයේ කඩවීමට ඉඩ නොතබන්නයි ජනපති වෘත්තීය සමිති නියෝජිතින් ගෙනillaයි. ආයතනවල සාමය පවත්වා ගැනීමේ නායකත්වය ඔබතුමාලා ගන්න වෘත්තීය සමිති. අගමැති පත්කලේ ව්‍යවස්ථාවට අනුවයි ජනපති විදේශ ස්ථානාපතිවරුන්ට කියයි. නව අගමැති ටීමි පාර්ලිමේන්තු වරප්‍රසාද ලබා දෙන්න නිදහස් සන්ධානය කතානායක ගෙනillaයි. විපක්ෂ නායක සම්බන්ධන් අගමැති හමු වේ. රනිල් වික්‍රමසිංහ රාජ්‍ය දේපල ආවාවිත කරන බවට චෝදනා. නිල වාහනේ නැත්නම් නිල නිවාසයෙන් අපි හිටියා කියලා ඒකෙන් අපිට ඒ තනතුරේ අයිතිවාසිකමක් ලැබෙන්නේ නැහැ. රූපාත්‍රිකයාගේ අකමැත්තෙන් ඒක පාවිච්චි කරනවා කියන්නේ රාජ්‍ය දේපල ආවාවිත. මොහොතට කඩා වැටුණු ඉන්දුනීසියා යානයේ කළු පෙට්ටිය සොයා තවදුරටත් මෙහෙයුම්. රාජ්‍ය ආයතන තුල ගැටුම්කාරී තත්ත්වයකට ඉඩ නොතබා සාමය ආරක්ෂා කිරීමට කැපවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෘත්තීය සමිති නියෝජිතින්ගෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපතිතුමා මෙම ඉල්ලීම කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති නියෝජිතින් සමග පැවති සාකච්ඡාවකදී මෙම හමුව ජනාධිපති කාර්යාලයේදී පැවැතුණා. ජාත්‍යන්තර වශයෙන් රටට අපකීර්තියක් ගෙන දීමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ඇතැම් දේශපාලන පක්ෂ කටයුතු කරමින් සිටිනවා. එවැනි තත්ත්වයක් තුළ සියලු රාජ්‍ය ආයතනවල සාමය පවත්වාගෙන යමින් රජයට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස වෘත්තීය සමිති නියෝජිතින්ගෙන් ජනාධිපතිතුමා ඉල්ලා සිටියා. ඔබ සෑම කෙනෙකුගේම මම බොහොම කාරුණිකව ඉල්ලන්නේ මේ අවස්ථාවේ ඔබේ ආයතනවල වැඩ කරන අය සමග සුහදතාවය ආරක්ෂා කර ගැනීම ඔබේ ප්‍රධාන වගකීමක්. ගැටුම් ප්‍රශ්න ඇති කරගන්න එපා. තා සුළු සිද්ධීන් විශාල සිද්ධීන් විදිහට ජාත්‍යන්තරයට පෙන්වීම තමයි කරන්නේ. ආයතනවල සාමය පවත්වා ගැනීමේ නායකත්වය ඔබතුමාලා ගන්න වෘත්තීය සමිති. මේ වෙලාවේ රජයේ කටයුතු වලට සම්පූර්ණ සහයෝගය දෙන්න කිසිම ආයතනයක කලබල ප්‍රශ්න හදාගන්න එපා. සියලු දෙනාත් එක්ක ඉතාම සුහදතාවයෙන් කටයුතු කරන්න මේක තමයි මගේ එකම ඉල්ලීම. රාජ්‍ය ආයතන තුල ප්‍රචණ්ඩත්වයට කිසිදු ඉඩක් නොතිබීම වෘත්තීය සමිති නියෝජිතින්ගේ වගකීම් බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. මෙහිදී වෘත්තීය සමිති නියෝජිතින් කියා සිටියේ නව රජයේ ඉදිරි වැඩ කටයුතු වෙනුවෙන් තම පූර්ණ සහාය පළ කරන බවයි. අමාත්‍ය මහින්ද අමරවීර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ මහින්දානන්ද අලුත්ගම ගැන මහතුරුණතුළු පිරිසක් මෙම හමුවට එක්ව සිටියා. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා නව රජයට සහාය පළ කිරීම සඳහා එක්ව සිටිනවා. දුනේෂ් ගන්කන්ද මහතා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ තිවුරුම් දුන්නා. රටේ පවතින ව්‍යවස්ථාවට අනුකූලව හා තමන් වෙත පැවරී ඇති බලතල අනුව අග්‍රාමාත්‍යවරයා පත් කිරීම සිදු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විදේශ තානාපතිවරුන් හමුවේ අවධාරණය කළා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමයි මෙම හමුවේ අරමුණ වූයේ. නව අග්‍රාමාත්‍යවරයෙකු උපත් කිරීමට ගත් තීරණයට හේතු වූ කරුණු ජනාධිපතිතුමා මෙහිදී විදේශ ස්ථානාපතිවරුන්ට සහ මහකොමසාරිස්වරුන් වෙත පැහැදිලි කර සිටියා. ඉක්ුත් රජයේ පැවති ගැටලු සහගත තත්ත්වය ඊට හේතු වූ බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. විදේශ ස්ථානාපතිවරුන් කීප දෙනෙකුම අදහස් දක්වමින් සඳහන් කර සිටියේ ව්‍යවස්ථාවට අනුකූලව සහ රට තුළ සාමය ආරක්ෂා වන පරිදි කටයුතු සිදු විය යුතුය යන්න තමන් අපේක්ෂා කරන බවයි. නව රජය ලෙස නොමැති පිළිවෙත අනුව සියලු රටවල් සමග පවතින සමතතා තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යාමට සහ රජයේ සංවර්ධන කටයුතු සඳහා සෑම රටකම සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස, සාමය සහ සියලු ජාතීන් අතර සහජීවනය තවදුරටත් තහවුරු කරමින් ශක්තිමත්ව ඉදිරියට යාම නව රජයේ බලාපොරොත්තුව බවද ජනාධිපතිතුමා පැවසුවා. ශ්‍රී ලංකාවේ සිටින සියලුම විදේශ ස්ථානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් මෙම හමුවට එක්ව සිටියා. ආචාර්ය සරත් අමුණුකම, මහින්ද සමරසිංහ යන අමාත්‍යවරුන්ද, මහාචාර්ය ජේල් පීරිස් මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වුණා. මෙම හමුව සිදු වූයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විජේරාම නිල නිවසේදී.
පවතින දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර සිටින මහින්ද රාජපක්ෂ මැතිතුමාට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය තනතුරට හිමි සියලු අයිතිවාසිකම් සහ වරප්‍රසාද ලබා දෙන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය කතානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා. කතානායක කරු ජයසූරිය මහතා වෙත ලිපියක් යවමිනුයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෙම ඉල්ලීම කර ඇත්තේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මත ජනාධිපතිතුමා මෙම පත් කිරීම සිදු කර ඇති බවද එක්සත් ජනතා නිදහස් සන්ධානය පෙන්වා දෙනවා. සන්ධානයේ මාලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අත්සනින් යුත් මෙම ලිපියේ තවදුරටත් සඳහන් වන්නේ සන්ධානයේ නියෝජනය කරන මහින්ද රාජපක්ෂ මැතිතුමා දැනටමත් නව පදවියේ දියුරුන් දී ඇති බවද කතානායකවරයාද හොඳින් දන්නා කරුණක් බවයි. එබැවින් එම තනතුරට හිමි සියලු අයිතිවාසිකම් හා වරප්‍රසාද ලබා දෙන ලෙසයි අදාළ ලිපියෙන් තවදුරටත් ඉල්ලා ඇත්තේ. මේ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නියෝජිතින්ගේ නිල නොවන හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පැවැතුණා. එම හමුවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පළ කළා. කතානායකතුමා අපිට දැනුම් දුන්නා අද කැඳවලා තියෙන්නේ නිල නොලත් පක්ෂ නායක රැස්වීමක් කියලා. මොකද පාර්ලිමේන්තුව කල්තබා තියෙන නිසා මා කමිටු ඔක්කොම ක්‍රියා විරහිතයි. ඒ නිසා නිල නොලත් රැස්වීම. ඒට හේතුව කිව්වා කතානායකතුමාට ලිපියක් දීලා තියෙනවා පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. අස්සම් කළා. ඉතින් ඒ ලිපිය ගැන දැනුම් දීමයි ඒ ලිපිය අපිට කිව්වා ජනාධිපතිතුමාට යවලා තියෙනවා කියලා. ඊට වඩා කිසිම දෙයක් සිදු වෙලා නැහැ. මොකද ජනාධිපතිතුමා තමයි බලධාරියා. ඉතින් ඊටාම් පැහැදිලි පාර්ලිමේන්තුව කොහොමද කැඳවන්නේ ඊට පස්වෙනිදාට. පස්වෙනිදා සිට කල් දාලා තියෙන්නේ 16 වෙනිදා දක්වා දවස් 11යි. පස්වෙනිදාට තිබුණේ ආයවැය කතාව. ඉතින් ආයවැය කතාව කරන්න මුදල් ලැබෙතුමා වෙනස් වෙලා තිනවන්නේ. අපිට ආයවැය ගැන ලෑස්ති වෙන්න තියෙනවා. ඒ නිසා තමයි මේ දවස් සඳහා කල් දැම්මේ. ඉතින් පාර්ලිමේන්තුව සම්මතය පිළිවෙත් ගැන නෙමෙයි මේ කලබලයේ තියෙන්නේ ඒගොල්ලන්ගේ ආණ්ඩුව වෙනස් වීම ගැන. අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම හා පත් කිරීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිතුමාට ලැබී ඇති බලතල අනුව සිදු වූ බව රජයේ සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී විශ්වාසය නැහැ කියන එක ඔප්පු කරන්න ඕනේ ඒක අභියෝගයට ලක් කරන කට්ටිය. එතකොට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගයේදී ක්‍රමවේදයක් තියෙනවා. විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන්න ඕනේ. එවැනි අවස්ථාවකදී ඒ විශ්වාස භංග යෝජනාව විවාදයට ගන්න වෙලාවක් දිනයක් නියම කරනවා. ඊට පස්සේ තමයි ඒක ඡන්දයකට භාජනය වෙන්නේ. එතකොට නිකම් මේ එතනට ගිහිල්ලා ඉවිල්ලා කෑ ගහලා කියන්න බෑ අපිට බහුතරයක් තියෙනවා කියලා. ඒක ක්‍රමවේදයක් තියෙනවා. ස්ථාවර නියෝග යටතේ. ඒ වෙලාවේ ඒගොල්ලෝ හිතනවා නම් 16 වෙනිදා රැස් වෙනකොට ඉන් පසු ඒක ටෙස්ට් කරන්න ඕනේ කියලා. බහුතරයක් තියෙනව නැද්ද කියන ගේන්න කියන්නේ. මට මතක විදිහට 92 දෝෂාභියෝගයත් එක්ක රටේ ඇතිවෙච්ච ගම නිසාන ලලිත අතුලත්තුලි මාත්මෙලත් එක්ක ඇතිවෙච්ච තත්වය. ඒ තත්වයේදී ඇතිවෙච්ච යම් යම් අස්ථාවර తాවකාලික කාලයක් තියෙනවා. රටක එවැනි ප්‍රශ්නයක් මතුවෙනකොට ඒක වැළක්විය නොහැකි. හැබැයි ඒකට ප්‍රතිපාදන තියෙනවා. ඉතින් මම ඒකයි කියන්නේ මේ ප්‍රතිපාදන පාවිච්චි නොකරයි අපි මේ සම්ඩු කරගන්නේ. එහෙම නැත්නම් අපි මේ වාද විවාද කරගන්නේ. විවස්ථාව හැදිලා තියෙන්නේ විධායක විවස්ථාදායක අධිකරණය. එතකොට මේ විධායකයේ සහ විවස්ථාදායක ප්‍රශ්නයක් තියෙනවා නම් එහි විසඳුමක් ලැබෙන්නේ අධිකරණයේ. ඒක තමයි ජනතා පරමාධිපත්‍ය 4 වෙනි වගන්තිය ආටිකල් 4. එතකොට අපි මේ ප්‍රොවිෂන්ස් එහෙම නැත්නම් මේ අවකාශය අපිට තියෙන නිසා අපිට පුළුවන් අදහස් වමාරු කරගන්න. හැබැයි ඒ අදහස් අරගෙන Taman විශ්වාස කරන අදහසම තමයි රටේ නීතිය කියන එක අපිට පිළිගන්න බෑ. ඉතින් ඒකට අපි අවස්ථාවක් දෙන්න. මංගල සමරවීර ඇමතුමා ප්‍රකාශ කරලා තිනවා මේ රජ්‍ය නීති විරෝධී. ඉතින් ඒක නිසා මේ රජයේ තීන්දුව తీරන ක්‍රියාත්මක කරන නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ඉදිරිදි ගන්නවා කියලා. දැන් රාජ්‍ය සේවකීන්ට ඒ අවශ්‍ය සහාය ඔබතුමාලා ලබා දෙනවද ආරක්ෂාව ලබා දෙනවද? පැහැදිලිවම එක දෙයක් මතක තියාගන්න රටේ විධායක ජනාධිපතිවරයාට මේ විවස්ථානුකූලව තියෙන බලයක් එතුමා පාවිච්චි කරලා මේ ක්‍රියාදාමය සිද්ධ වෙලා තියෙනවා. එතකොට රාජ්‍ය සේවකයන්ට එහෙම තර්ජනය කිරීමම ඔය කියන මානව හිමිකම් ගැන මහා විශාල සම්දර්ශනයක් කරන රජයකට වටිනවද එහෙම කරන්න රජයේ සේවකයන්ට ඒ ආකාරයෙන් තර්ජනය කිරීම. ඒකයි මගේ තර්කය. ඒ නිසා රාජ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව සම්බන්ධව පූර්ණ වගකීම පවතින රජයට තියෙනවා. අපි විශ්වාස කරනවා ඒ
पूर्ण बलय पूर्ण ऐतिह्य ओन पाविच्छि करगले ओबतुमागे प्रश्नयट उत्तरे नियत वशयेन्म अतिगरु जनाधिपत्युमा व्यवस्थानुकूलव ओहु मे कटियुतु किरिय सिबेन निसा ए संबंधव गन्ना क्रियामा करन दे मे विदियट एमनम मे कैसेट एक गहपु मुद्रानुकूलपतितुमाई एके मेके प्रिंट करपु ऐत ओक्कोम प्रश्नयक ने एहेम एहेम रटक वेन्न बह एहेम वेन एक तमाई ए ए असाधारण इतिन ए निसा मंगल समरेर मंत्रीतुमाट ऐतिहक नह मे कथाव करन्न इतिन मे कथावम ओय कियन එමනත්නම් මානව හිමිකම් චැම්පියන්ස්ලා තිය ක්ලෑෂ් එක ගෙනහිලා මානව හිමිකම් ගැන මහා හඬක් නගපු මංගල සමරවීරට පාරාවලල්ලක් වෙයි රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයාව සිටියේදී සිදු වූ අක්‍රමිකතා පිළිබඳ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා හෙළිදරව්වක් සිදු කළා ඒ පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ජනාධිපතිතුමාගේ තීන්දුවට සහාය පළ කිරීමට එක්සත් ජාතික පක්ෂයෙන් පැමිණි අමාත්‍යවරුන් මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා ආණ්ඩුවක් විදියටත් එක්සත් ජාතික පාක්ෂිකයන් විදියටත් රටේ ජනතාවට මුණ දෙන්න බැරි තත්ත්වයක් උදා වුණා. එක්සත් ජාතික පක්ෂය ඇතුළේ ඉඳගෙන අපි විශාල සටනක් කරා. අපි පක්ෂය ඇතුළේ ඉඳන් සටන් කරා. මොකද අපේ පක්ෂය ගිනිච්ච ප්‍රතිපත්ති මූලික වශයෙන් රටේ ජාතික සම්පත් විකුණාගෙන කෑම. වතුකර ජනතාවට ඔක්කොම රුපියල් දාක් දෙනවා නම් මං අත් දෙක මුස්සගෙන ඉන්නවා. ඒ නායකත් එක්ක මහින්ද රාජපක්ෂ ජනතුමයිද හම්බුණා. ගිලා නෑ නෑ එම් චු දාක් දෙන්න ඕන. ඒකට වැඩපිළිවෙලක් කරන්න ඕන. තොන්න මම තුමාට කතා කරන්න සුරේෂෙන්ට සාකච්ඡා කරමු. ජනතුමක් නෑ නෑ ඒක සාධාරණ ඉල්ලීමක්. ජනතුමක් කිව්වා වතුකර ජනතාවගේ රුපියල් දාක් සාධාරණ ඉල්ලීමක්. ඒක විතරක් නෙවෙයි. දේ වේවිලි කර්මන්ත ඇමතිකම්ම දුන්නා. අන්න වැඩේ කරන්න කියලා. අපි වැඩේ කරනවා පළවෙනිදා. එක්සත් ජාතික පක්ෂයේ බිහි කරලා මට නම් මාසයක් දෙයක් යනකොට මේ එක්සත් ජාතික පක්ෂයේ මේ රනිල් වික්‍රම සහ ඒ වටේ ඉන්න පිරිස කරන ඒ කාර්යන්තවලදී මට නම් බොහොම කලකිරීමකින් තමයි මා මේ වෙනතුරු එක්සත් ජාතික පක්ෂයේ හිටියේ. මෛත්‍රීපාල ජනාධිපතිතුමා බොහොම පැහැදිලිවම අපිට බහුතරයේ තියෙන නිසා තමයි එතුමට අගමැතිකම දුන්නේ. අපි පරදින්න නෙවෙයි මේ වැඩේට බැස්සේ. අපේ ඒ ඔලුගෙඩි සංඛ්‍යාව අපිත් එක්ක ඒ ගෞරව මන්ත්‍රීවරු ඒ ලෙසම ඉන්නවා. පසුපෙලේ මන්ත්‍රීවරු හැටියට මම තමයි මේක දීර්ඝ කාලයක් අපි සියලු දෙනා සාකච්ඡා කරලා මේ කටයුත්ත අගමැතිතුමාට සම්බන්ධ කරලා අවසාන මොහොතේ මේ ගෙන අපි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය දේපළ අවභාවිත කරමින් රටේ නීතිය උල්ලංඝනය කරන බව නව අග්‍රාමාත්‍ය ලේකම් එස් අමරසේකර මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව කියා සිටියා. පත්මන් අගමැතිතුමා එදා ජනාධිපති ප්‍රතිවරණයෙන් පස්සේ ප්‍රතිඵල නිකුත් වෙන්නත් ඉස්සෙල්ලා උදේ 6ට එතුමා බාර දීලා ගියා. සාමාන්‍යයෙන් ඉතින් නිලදිවසක් රජයේ සේවක සම්බන්ධයෙන් නම් අනුභාප්තිකයාගේ කැමැත්ත ඇතුව ඕනනම් දවස් 2-3ක් ඉන්න පුළුවන්. ආයතන සංග්‍රහය වුණත් තියෙන ප්‍රතිපාදන ඒ අනුභාප්තිකයාගේ කැමැත්ත ඇතුව මාස 3ක් දක්වා ඉන්න අපි සාමාන්‍යයෙන් ඉඩ දෙනවා. නමුත් අමතුර සම්බන්ධයෙන් එහෙම ප්‍රතිපාදනයක් නැහැ. ඒ වගේ තැනක් සොයාගත්තාම එතුමා මම හිතන්නේ ඉක්මනින්ම ඉවත් වෙලා එයාව කියලා අපි හිතන්නේ ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් කිසිම නීතිමය කටයුත්තක් කරන්න බලාපොරොත්තුවක් නැහැ. නමුත් ඔබතුමන්ලාට මතක ඇති මීට කලින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා දිල වාහනය බාර දීමට සුවහනයක් පරම්පුණා කියලා බන්දරක් ගාරගත වුණා. ලංකාවේ තියෙන කිසියම් මුල් බැහැගත්තු සංස්කෘතියක්. ඒ සංස්කෘතිය යන අපිට නම් කමන්නේ වාහනයක් හොයාගන්න ගන්න තියාගන්නයි. ඒකේ අයිතිවාසිකමක් නෙමෙයි කාගේවත්. නිල වාහනේ නැත්නම් නිල නිවාසය අපි හිටියා කියලා ඒකෙන් අපිට ඒ තනතුරේ අයිතිවාසිකමක් ලැබෙන්නේ නැහැ. අනුපාත්‍රිකයාගේ අකමැත්තෙන් එක පාවිච්චි කරනවා කියන්නේ රාජ්‍ය දේපළ අවභාවිතයි. මේක පොඩි දේපළකුත් නෙමෙයි. මේකේ බරපතලකමත් අපි තේරුම් ගන්න ඕන. කොළඹ තුරේ විශාල නිවාස සංකීර්ණයක්. ඒක අවභාවිතය කරනවා කියන එක ජිප්තකක් සුමනේ පරක්මාට වඩා මහා බරපතල කාරණයක්. නව අමාත්‍යවරුන් පත් කළ අමාත්‍යංශ සඳහා ලේකම් වරුන්ද පත් කර තිබෙනවා. කැබිනට් අමාත්‍යංශ 12ක් සඳහා පත් කෙරු නව ලේකම්වරු අද පස්සර්වේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්විල් ලිපි ලබා ගත්තා. ඒ අනුව හේමසිරි ප්‍රාන්දු මහතා ලේකම් දුරට පත් වූයේ ආරක්ෂක අමාත්‍යංශයටයි. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශ ලේකම් වූයේ DMARB දිසානායක මහතායි. විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් වූයේ RP ආර්යසිංහ මහතායි. වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් වූයේ LP ජයම්පති මහතායි. කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් තන්ත්‍රට පත් වූයේ KDS රුවන්චන්ද්‍ර මහතායි. විදුලි බල හා පුනර්ජනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම් වූයේ ආචාර්ය BMS බටගොඩ මහතායි. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වූයේ පත්මශ්‍රී ජයමාන්න මහතායි. පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් බවට පත් වූයේ HT කමල් පත්මශ්‍රී මහතායි. නැවත පදිංචි කිරීම පුනරුත්ථාපන උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් වූයේ V සිවඥානසෝති මහතායි.
දීවර හා ජල්ජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය පිළිබඳ අමාත්‍යාංශ ලේකම් වූයේ MMPK මායදුන්නේ මහතායි. කඳුරට නවගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශ ලේකම් බවට පත් වූයේ SM මොහොමඩ් මහත්මියයි. ඒ සමග සංචාරක හා වනජීවි අමාත්‍යාංශයේ ලේකම් දුරට පත් වූයේ S හෙට්ටිආරච්චි මහතායි. महिंद राजपक्ष मेतिमा अग्रमात्य धुरेट पत्किरीम विवस्तावट अनुकूलद नद्यान्न पिलिबंद अदत् स्थान किहिपेकदी अदहस फलकेरुणा अपे आंडुकुम व्यवस्थावे 46 देख वगंती कियनवा अग्रमात्य वरया सुवकीय अत्सन यटते जनाधिपति वरया वित यवन लिपियाक मगिन सुवकीय दूरेन इल्ला असुवोत हो तवदुरट पार्लिमेंतु मंत्रिवरुरेकु नोवोत हो मिस आंडुकुम व्यवस्थावे विधि विधान यटते यमताकल अमात्य मंडले पवतिन्नेद एताकल सुवकीय दूरे दरन्ने इन अगमति वरयागे दूरे दरन्ने कोच्चर कालद अमति मंडले पवतिन ताक हबै एक्सत् जनता निदास संधाने जाति कांडुवे इवत्वीमत् समग अमति मंडले विसिर गोस् अत एना अगमति तनतुर निकम्म पुरप्पाडु वी अत දැන් මේ පුරප්පාඩුවට මොකද කරන්නේ? ඒ කියන්නේ කියන්නේ 42 4 වගන්ති. ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් නැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ යුත්තේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට අගමැති ධුරය අයිමි කළා නෙවෙයි අයිමි වුණා. ඒ ඇතුළත පුරප්පාඩුට කවුද පත් කරන්නේ කිව්වම ජනාධිපතිතුමා දැක්කා පාර්ලිමේන්තුවේ දැන් බහුතරය තියෙන්නේ ජාතික ආණ්ඩුවෙන් සඳහන් ඉවත් වුණාට පස්සේ දැන් බහුතරය තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාටයි කියලා. එයානෝ එතුමාට ආරාධනා කරලා අගමැති ධුරයට පත් කරා. එහෙනම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට හිතනවා නම් මට අසාධාරණයක් වුණා මේක ව්‍යවස්ථා විරෝධී කියලා. එතුමා කළ යුත්තේ ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ අඬා වැටීම නෙවෙයි කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කිරීම. ඇයි ඒක කරන්නේ නැත්තේ? දන්නව මේක 100%ක් ව්‍යවස්ථානුකූල එතනට ගියොත් වැඩේ ලෙඩේ කියලා. අපි අහනවා ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පාර්ශවයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ යම් ක්‍රමයකට කතානායකවරයා අරගෙන මොකක් කරේ කියලා ප්‍රතිපාදනයක් පාවිච්චි කරගෙන ඇයි මේක ගෙනියන්නේ නැත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට? ඒගොල්ලන්ට ෂුවර් නෑ. ශ්‍රේෂ්ඨාධිකරණය මොන තීන්දුවක් දෙයිද කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය වැරදුනා දුන්නොත් මෛත්‍රීගත ක්‍රියාවලිය ව්‍යවස්ථානුකූලයි කියලා කියනවා. අගමැතිතුමාව ජනාධිපතිතුමා පත් කරා නම් අගමැතිතුමාව ජනාධිපතිතුමාට ඉවත් කරන්න පුළුවන්. අද ඒක කරලා තියෙන්නේ දේශපාලන ඌමනාවක් වෙනුවෙන් නෙමෙයි. ඒ තීන්දුව ජනාධිපතිතුමා ගත්තේ රට වෙනුවෙන්. ඒ නිසා එහි නීතිමය වශයෙන් හෝ සදාචාර වශයෙන් හෝ කිසිදු ගැටලුවක් මතුවන්නේ නැහැ. ඒක කුමන්ත්‍රණයක් කියලා හැඳින්වීමම දේශපාලන පාදඩකමක්. එතකොට ජනාධිපතිවරයා විසින් කල්තබපු පාර්ලිමේන්තුවක් කතානායකවරයා කැඳවන්න උත්සාහ කරනවා නම් අපි පැහැදිලිව කියනවා කතානායකවරයා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක පංගුකාරයෙක් බවට පත්වෙන එක වළක්වන්න බැහැ. ජනාධිපතිතුමා වත්මන් දේශපාලන තීන්දුව ගත්තේ රට ස්ථාවර කිරීමේ අරමුණින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශනී අපා මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී මේ මහතා මේ බව කියා සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාද මෙහිදී අදහස් පළ කළා. ජනාධිපතිවරයෙකුට වක්කීමක්. ඒ වක්කීම තමයි මේ රට මොන යම් ආකාරයකට හරි පාලනය කර නොහැකි තත්ත්වයටපත් වෙනවා නම් ඒ පිළිබඳ ඔහු විශ්වාස කරන යම් යම් කාරණා තිබෙනවා නම් ඔහුගේ ප්‍රකාශ කෙරුවා වාගේ අනිවාර්යයෙන්ම ඔහුට යම් යම් තීන්දු ගන්න වෙනවා රටේ ස්ථාවරභාවය ඇති කරගන්න. ජනාධිපතිතුමා මේ අරගත්තේ රටේ ස්ථාවරභාවය ඇති කරන තීන්දුව. ඔව් පහුගිය කාලේ දැක්කා මේ රටේ ආර්ථිකයේ බරපතල කඩාවැටීමක් තිබුණා. අපි දැක්කා රටේ අභ්‍යන්තර වශයෙන් සියලුම අංශ මුළුමනින්ම කඩාවැටලා තිබුණා. ඔහුට ව්‍යවස්ථාවෙන් බලය තියෙනවා. කිසිම රටක් අපිට කියන්න ඕනේ නැහැ ව්‍යවස්ථාව ගැන. මොකද ව්‍යවස්ථාව අනුව ක්‍රියා කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කළා තියෙනවා. රජයේ ජනාධිපතිතුමත් වර්තමාන අගමැතිතුමත් රට ස්ථාවර කිරීමේ කටයුත්ත දැන් කරගෙන යනවා. අපේ ව්‍යවස්ථාව අර්ථ විග්‍රහ කරගන්නේ අපේ රටේ අධිකරණයේ මගින්. දැන් අපේ අධිකරණයට මේ කටයුත්ත යොමු කරනවා නම් මේ ගැන තීන්දුවක් ලබා ගන්න පුළුවන් අපිට පේන්නේ නැහැ එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුව කැඳවීමට අපි විරුද්ධත්වයක් නැහැ. නමුත් කරගන්න තියෙන දේවල් කරගෙන ආණ්ඩුවක වගකීම් ඉටු කරමින් පාර්ලිමේන්තුව කැඳවනවා මිසක් විධායකයේ වගකීම් පැත්තකට දාලා පාර්ලිමේන්තුව කැඳවන්න බෑ. වත්මන් රජය කිසිසේත්ම තෙල් මිල සූත්‍රය ක්‍රියාත්මක නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලසලා පෙරු මහතා මෙහිදී කියා සිටියා. ගරු රණවිරසිංහ මැතිතුමාට අභිදාම ගෞරවයෙන් කියන්නේ
හතර වතාවක් අගමැතිවරයෙක් හතර වතාවක් විපක්ෂ නායකවරයෙක් එතුමාගම ප්‍රජාන්ත්‍රවාදී කරපු කෙනෙහිලිකම නිසා ඊළඟ වතාවේ විපක්ෂ නායකයෙකු හම්බෙන්නේ නැහැ ඔය සම්බන්ධ නැතුමාගෙන් ඒ විවාද කරන්න අපි කැමති වෙන්නේ නැහැ එතුමාල්ලම දරපු තර්කෙනේ 54ක් අපි විපක්ෂේ ඉන්නකොට 54ට වඩා 16 ලොකුයි කියලා කිව්වා ඉතින් ඒ තර්කය ප්‍රජාන්ත්‍රවාදී නාමයෙන් යහපාලේ නාමයෙන් කරන තර්කයක් අපි ඒක වෙනස් කරන්න සූදානම් වෙන්නේ යක්ෂයාගේ දිනය දන්නවනේ කවද 10 වෙනිදා යක්ෂයාගේ දිනට බය වෙන්න එපා තත්ති ගන්න මිල සූත්‍රය මිට පස්සේ මල සූත්‍රයක් බවට පත් වෙනවා අපි ලබන මාස 10 වෙනිදෙන් පස්සේ මේ සූත්‍රය නම් කරමු අවමංගල සූත්‍රය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු බලවේග ජනාධිපතිතුමාගත් එඩිතර තීරණය සමග සිටින බව එම පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසනවා පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ රට අරාජික තත්ත්වයට පත් වෙන දෙන්නේ නැතුව අභීත එඩිතර තීන්දුවක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගත්තේ රට වෙනුවෙන් කියන එක අපි බොහොම පැහැදිලිව මතක් කරන්න කැමතියි. සමහර කෙනෙක් කල්පනා කරන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අගමැති ධූරය වෙනස් වෙනකොට මහින්ද රාජපක්ෂ මැතිතුමාට නොදී ඒක වෙන කාට හරි දෙන්න තිබ්බනේ කියලා යම් කෙනෙකුට හිතන්න පුළුවන්. හැබැයි මේ වෙලාව රටේ ආර්ථිකයේ වැඩිලා යම් කිසි ප්‍රශ්න ගණනාවක් තියෙන වෙලාවෙත් ඒ නිසා අද්දගීම් තියෙන කලපුරුද්ද පළපුරුද්ද තියෙන මහින්ද රාජපක්ෂ මැතිතුමා වගේ කෙනෙකුට තමයි සුදුසුම වෙන්නේ මේ වෙලාවේ අග්‍ර මාත්‍රි ධූරේ ලබා දීම ජනවරම ගැන කවුරු හරි කතා කරනවා නම් ඒ පිළිබඳව හොඳම උදාහරණේ තියෙනවා ළඟම පාත්තු පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයක් කරා ගමන් කරන්න හැකියාව ලැබුණේ නැහැ. ඒ නිසා දැන් තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරියට යන්න ජනාධිපතිතුමාටත් ඒ වගේම අග්‍ර මාත්‍රිතුමා ප්‍රමුඛ මේ වත්මන් ආණ්ඩුවට සහයෝගය ලබා දීමයි එක්සත් ජාතික පක්ෂය අද කළ යුතු වන්නේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ ශාන්ත බණ්ඩාර මහතා කිසිම ගැටලුවක් නැහැ අතිගරු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ මේ පක්ෂ නායකත්වයේ ඒ බහුතරය සකස් කිරීමේ කාර්යභාරය මේ වෙනකොට ඉදිරියට ඇවිල්ලා ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන්ම අතිගරු ජනාධිපතිතුමා ගත්ත තීන්දුවත් එක්ක ඉන්නවා ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අපි පළවෙනිදා හවස අතරට රැස් වෙනවා ඉදිරි කටයුතු පිළිබඳව අපි එහිදී විශේෂයෙන්ම සාකච්ඡා කරලා තීන්දුව තීරණ ගන්නවා මහින්ද රාජපක්ෂ මැතිතුමාට අග්‍රාමාත්‍ය ධුරය ලබා දීමට විරෝධය දක්වමින් ලක්ෂ ගණනක පිරිසක් අද දිනේ කොළඹට ගෙන්වන බවට එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළා. ජනතාවගෙන් ඔවුන් ඉල්ලා සිටියේ මෙම තීරණයට විරෝධය දක්වීමට සියලු දෙනා කොළඹට එන ලෙසයි. ඉල්ලා සිටින මේ රටේ ජනතාවගෙන් ලබන අඟහරු වෙත කොළඹට ලක්ෂයකට වැඩි පිරිසක් ගෙනල්ලා මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රකින්න කෙසේ වුවද ඊට අඩු පිරිසක් මෙම විරෝධතාවට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂයේ ඉල්ලීම ජනතාව ප්‍රතික්ෂේප කර ඇති අයුරු පැහැදිලි වුණා. මෙම රැලිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් මහතා පළ කළේ මෙවන් අදහසක්. ඇයි මෙහෙම අපිට කරන්නේ? මහලගම උරු දැන් අපිට කියනවා හෙටනළු ජනකාය කරන් කොළඹට. අපි එන්නේ කොහමද? මොකද්ද මිසුළු කරලා දෙලා තියෙන්නේ? එතුමර දැන් තේරිලා තියෙනවා ගමේ ඉන්න පළාත් සභා මන්ත්‍රීතුමාවයි නගර මන්ත්‍රීතුමාවයි දැන් එන්නේ කියනවා කොළඹට. හැබැයි අපි කොළඹට යනවා. අපි මේ කොළඹට යන්නේ මෙතුමා කීමට නෙමෙයි. අපි යන්නේ අගමැතිතුමා බේරන්නත් නෙමෙයි අපි යන්නේ අපේම අලුත් නායකයෙ බේරගෙන එක්සත් ජාතික පක්ෂයක් වෙනුවෙන් ඉදිරි අනාගතයක් ශ්‍රී ලංකාවේ ගොඩනගන්න මන්තෝරගත නායකය තමයි මගේ සජිත් ප්‍රේමදාස මහත්තයා. වසර 3ක කාලයක් ජනතාව ඉතා පීඩිතව සිටි අයුරු වත්මන් දේශපාලන තත්ත්වයෙන් පැහැදිලි වන බව හුණුපිටියේ ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥානිසර ස්වාමින් වහන්සේ පවසනවා. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා නව අමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ මේ බව සඳහන් කළා. රටක
බහුතරයක් ඡන්දේ දීලා මෙරටේ ජනාධිපතිවරයෙක් පත් කළා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයත් පත් කළා. රජයේ ආණ්ඩුවක් තිබුණා. වසර 3ක් හමාරක් විතර ගත වුණා. එහෙමනම් මේ වගේ ඡන්දේ දීපු මේ රටවාසීන් මේ ඇති උනායි කියන කලබලයේදී ඡන්දේ දීපු කෙනෙක් කොවැනි ක්‍රියාමාර්ගයක් ගත්තද කියලා අහනවා. එහෙමනම් මේ වෙච්ච දේ ගැන ඇඬුවේ නැහැ, බැලපුනේ නැහැ, පාම්පත්තු කළේ නැහැ, ශාප කළේ නැහැ, සද්දයක් නැහැ. එහෙමනම් රටේ ජනතාව මිරිකලා, පෑගිලා, දුකෙන්, කනගාටුවෙන්, තැති ගැනීමෙන්, බයෙන් ජීවත් වුණයි කියන එකයි අපි මධ්‍යස්ථභාවයෙන් අදහස් කරන්නේ. වෙන රටක නම් රටේ බහුතරයක් පත් කරපු රජයා කවුරු හරි වැටුවා නම් වටනවා නම් කියලා හිතුවා නම් රටේ ජනතාව නැගී හිටිනවා. මං හිතන්නේ කිසි කෙනෙක් නිදාගත්ත ඇර ඇහැරුණයි කියලා නම් මට තේරෙන්නේ නැහැ. මාත් හොඳට බුදිය ගත්තා. රටේ මේ මොහොතේ අත්‍යවශ්‍යම වෙනස තමයි මේ සිද්ධ වුනේ. මේ රටේ අද ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ රටට ගැළපෙන දේශපාලන ප්‍රතිපත්තිය. ඒක නිසා මේ අවස්ථාවේ රට ආර්ථික වශයෙන් අගාධයට වැටිලා තියෙන වෙලාවක ආර්ථිකය ගොඩගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම ජාතික සම්පත්තික කුණු කොල්ලෙට විදේශිකයන්ට විකුණමින් පවතින තත්ත්වේ නතර කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම විදේශීය ඇඟිලි ගැසීම් නිසා අපේ රටේ රණවිරුවන්ට මූණ දෙන්න තියෙන අනතුරුදායක තත්ත්වයෙන් රට බේර ගන්න තියෙනවා. ඉතින් ඒ සඳහා ජාතික වැඩපිළිවෙලකට යෑමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ අනුව පක්ෂ ගැන කලකිරීමක් නෙවෙයි මෙතන තියෙන්නේ. පක්ෂ කිනියන වැඩපිළිවෙල රටට හානිදායක නම් අපිට අපේ හෘද සාක්ෂියට අනුව ඒ වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක වෙන්න දෙන්න බෑ. දෙහිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය කටයුතු අමාත්‍යවරයා ලෙස විජිත් විජේමුනි සොයිසා මහතා අද වැඩබහර ගත්තා. ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශයේදී වැඩබහර ගැනීම සිදු වුණේ එම අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. රටේ ප්‍රශ්න ඇතමුන් ජාත්‍යන්තරයට ගෙන යමින් ගැටලු රැසක් නිර්මාණය කිරීමට උත්සාහ දරන බව පූජ්‍ය එල්.ඒ. ගුණවංශ ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනවා. ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙත් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙත් ඉදිරි වැඩපිළිවෙල සඳහා බොහොම මධ්‍යස්ථව සිතා බලා කටයුතු කළ යුතුව තිබෙනවා. ජාත්‍යන්තර වශයෙන් මේ අවස්ථාවේ මැදිහත් වීම ඉල්ලා යම් යම් පිරිස් කටයුතු කරන බව පෙනෙනවා. මේ වෙනකොට රටහිර රටවල් කීපයක් රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් වන්න කටයුතු කරන බවක් දකින්න අසන්න ලැබෙනවා. අපේ ගෙදර ප්‍රශ්නයක් විසඳන්න ජාත්‍යන්තර හවුල්කරුවන් අවශ්‍ය නැහැ. පසුගිය වකවානුව තුළම තිබුණු ප්‍රශ්නයක් තමයි අපේ මව්බිම පිළිබඳ ජාතික සම්පත් පිළිබඳ ප්‍රශ්න, සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න ජාත්‍යන්තරයේ විසින් විසඳන්නේ යෑම නිසා අපේ ජනතාව අතර විවිධ ගැටුම්, විවිධ ප්‍රශ්න ඇති වුණා. දැන්වත් අපේ ප්‍රශ්න අපේ ගේ තුළම විසඳ ගන්නවා මිසක් ජාත්‍යන්තර මැදිහත්වීම් ඇති කරගත යුතු නැහැ කියන මතේ අප සිටින්නේ. අලුත් ආණ්ඩුකම ව්‍යවස්ථාවක් ගේන්න උත්සාහ කළා. ඒ අලුත් ආණ්ඩුකම ව්‍යවස්ථාව ආව නම් මෙරට 9කට කැඩෙනවා. කැඩෙනවා පමණක් නෙවෙයි අපේ සම්පත් බහුතරය විදේශිකයින්ට යනවා. අපේ යුතුකම අපේ රටත් රැකගෙන අපේ ජනතාවත් රැකගෙන සාමකාමී රටක් ඇති කර ගැනීම. මේ සමගින් 19 රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත් වෙනවා. යලිත් හමුවමු රාත්‍රී 10ට. www.ipnnews.lk